දොල පුතාල මම ආදරයෙන් පිළිගන්නවා. මම අද ගමනක් යන්න හදන්නේ. අපේ පොඩි දුවලා ගෙදර ගිහින් එන්න යන්න හදන්නේ. මගේ පොඩි දුවගේ දූලා තුන් දෙනාගෙන් කරදරය මට එහෙ එන්න කියල්. අපි එහෙනම් යමු. ආච්චි මේකට ඕන වෙනවා තඹපු අල ග්‍රෑම් 250, ලොකු ලුණු ග්‍රෑම් 100ක්, ගම්මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කෑලි මිරිස්, තෙල්, කහ, හලාගත් පාන් පිටි අඩුකෝප්ප 4ක්, ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, අවු මිරිස්, තඹපු මාළු. ඒ වගේම මම අරගෙන තියෙනවා ෆුඩ් කලරින් කොළ සහ රෝස කලස් දෙකෙන්. දූල පුතාල දකින්න ඇතිනේ මම හැමදාම කෑම හදනවා. අත කෑම හදලා දෙන්න හදාන්නේ මාට මගේ මිනිපිරියේ. මගේ මිනිපිරියලා තුන් දෙනාගෙන් හරි කරදරේ මට කෑම එකක් හදලා දෙන්න ඕනේ කියලා. අපි එහෙනම් බලමු මගේ මිනිපිරියගේ කෑම කොහොමද කියලා. මුලින්ම පිටි කප් 4 භාජනයකට දාගමු. අපි ඩෝ එක හදාගද්දී රස අණුව ලුණු ටිකක් එකතු කරගමු. ඊට පස්සේ තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගමු. දැන් අපි ඩෝ එක අනාගන්නයි හදන්නේ. දැන් අපි මේකට ක්‍රමක්‍රමයෙන් වතුර එකතු කරගමු. විනාඩි 10ක් විතර හොඳට නීට් කරගත්තු ඩෝ එක කොටස් තුනකට වෙන් කරගන්න ඕන. මේ විදිහට ටිකක් කුඩා පම් පිටි බෝලයක් මේකට. ඊට පස්සේ ඉතුරු වෙච්ච ඩෝ එක මේ විදිහට දෙකට බෙදා ගන්න ඕන සමාන කොටස් වලට. දැන් අපි මේ ඩෝ එකට කොළ පාට ෆුඩ් කලරින් එකතු කරගමු. අපි දැන් අනිත් ඩෝ එකටත් රෝස පාට කලරින් එකතු කරගමු.
මේ පිටි ඩෝ එකත් අපි තෙල් ටිකක් දාලා අපහු නීට් කරගන්න ඕනේ. ඊතර හොඳට නීට් කරගත්ත ඩෝ තුනට තෙල් මේසහඳ බැගින් එකතු කරලා ඒ ටික ටික වෙලාවක් තියාගන්න ඕනේ. මේ විදිහට ඩෝ එකට තෙල් එකතු කරන්න ඒක වියලීම වළක්වා ගන්න. දැන් අපි මේ ඩෝ තුන සර්වියට් වලින් ආවරණය කරලා ෆිරින් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න යමු. අපි දැන් තඹගත්තු අල ටික පොඩි කරගමු. දැන් අපි කටු ඉවත් කරගත්තු මාළු ටිකත් හොඳින් පොඩි කරගමු. ඩනේ සකසා ගැනීමට බඳුනක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. දැන් අපි ඉඟුරු සුදුළුන් ටික එකතු කරගමු. ඊළඟට කරපිංචා, අවමිරිස් ටිකත් එකතු කරගමු. දැන් අපි මේකට රතු ලුණු ටික එකතු කරගමු. විනාඩි දෙකක් විතර තෙම්පරාදු වුණාට පස්සේ අපි රසානුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරගමු. කෑලි මිරිස් ටිකත් එකතු කරගන්න. තේ හැඳි දෙකක් විතර එකතු කරගැනීම ප්‍රමාණවත්. කහ කුඩු ටිකත් එකතු කරගමු. දැන් අපි මේකටම පොඩි කරගත්තු මාළු සහ අල ටික එකතු කරගමු. අම්මේ එන්න අපි දවල්ට කාලා ඉන්න මේගොල්ලෝ මේක හදනකොට කොහොමත් හවස්සෙයි. එතකොට අපිට බලතැහැණිය ඇවිල්ලා විනාඩි 5ක් විතර තෙම්පරාදු කරලා ඉවර වෙලා ලිප ඔෆ් කරගමු. දැන් අපි ඩෝ එකෙන් කොටසක් අරගෙන මේ විදිහට තුනී කරගමු. අපි දැන් අවන් එක සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක් විතර ප්‍රීහීට් කරගමු. අපි ප්‍රීහීට් එකෙන් පස්සේ හදාගත්ත ෂෝටිස් ටික අවන් එකට දාලා සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් විතර බේක් කරගමු.
ඉතින් ආච්චි කොහොමද අපේ කෑම? හොඳයි හොඳයි. පාටක් තියෙනවා. හොඳයි. කෑමත් රසයි. ඉතින් දූල පුතාලා දකින්න ඇති අපේ මිනිපිරි හදපු කෑම එක. දූල පුතාලාට කියන්න දෙයක්වත් තියනවලු අපේ මිනිපිරිට. එහෙනම් ඒකත් අහලා ඉඳිමු. ඉතින් ඇඳලා මාමලා අයියලා අක්කව දකින්න ඇති මේ අපි තුන්දෙනා එකතු වෙලා හදපු කෑම එක. ඉතින් ඔගොල්ලොත් ඒක ගෙදරදී හදලා බලලා ඒකේ හොඳ නරක පහලින් කමෙන්ට් කරන්න. අපි තුන්දෙනා එකතු වෙලා කරන මේ වගේ වීඩියෝස් ඔගොල්ලෝ බලන්න කැමති නම් අල්ලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා RMC Art Paradise අපේ channel එක subscribe කරන්න. අපි අපේ YouTube channel එකේ නිර්මාණ කෑම ජාති වගේ ගොඩක් දේවල් කරනවා. ඉතින් ඇඳලා මාමලා අයියලා අක්කලාගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ YouTube channel එකත් එක්ක එක් වෙන්න කියලා. දූල පුතාලාට සුබම සුබ නත්තලක් වේවා. එහෙනම් දුවේ පුතේ බුදු සරණයි දෙවි පිහිටයි. මේ වගේ තවත් දවසක ඕගොල්ලෝ අපි හැමෝම